මගම තිරුවන් වදනා කරමු. සාදුුසාදුු සදුු නමෝතස්සේ භගවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ අරයහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවෙතෝ අරහතු සම්මා සම්බුද්ධස්ස බුද්ධංසරනං ගච්ඡාමි දම්මංසරනං ගච්ඡාමි සංගංසරනං ගච්ඡාමි දුතියම්පි බුද්ධංසරෙනං गच्छामि द्वितीयंपि धं शरणं गच्छामि द्वितीयंपि सङ्घं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयं पी धर्मं शरणं गच्छामि තතියම්පි සංගන්සරෙනං ගච්ඡාමි සාදුසාදුුසාදු. සීලේ අධදිිෂ්ඨාන කරගෙන මාකීවාට පසුව කියන්න. පානාතිපාතා වේරමනී සික්හාපදන් සමාධයාමි පානාතිපාතා වේරමණී සිකාපදන් සමාධයාමි මම මම සතුන්මැරීමෙන් වෙන්වීම නම් වූ සතුන්මැරීමෙන් වෙන්වීම නම් සිිල්පදය සමාදන් වෙමි සිිල්පදය සමාදන් වෙම අධනාධානා වේරමනී සික්හා පදං සමාධයාමී අදින්නාදාානා වේරමන් සික්කාපදන් සමාධයා මම මම සොරකමින් වෙන්වීම නම් වූ සොරකමින් වෙන්වීම නම් සිල්පදය සමාදන් වෙමී සිිල්පදය සමාදන් වෙමී කාමේ සුමිච්චාචාරා වේරමණී සිකා සික්කාපදන් සමාධයාමී ආමේ සුමිච්චාචාරා වේරමනී සික්කාපදන් සමාධයාමි මම මම වැරදිකාම සේවනයෙන් වෙන්වීම නම් වූ වැරදිකාම සේවනෙන් බෙන්වීම නම් සිල්පදය සමාදන් වෙමි සිිල්පදය සමාදන් වෙමි උසාවාදා වේරමනී සික්කාපදන් සමාධයාමි සාවාදා වේරමනී සික්කාපදන් සමාධයාමි මම බොරුකීමෙන් වෙන්වීම නම් වූ ොරකීමෙන් මෙවීම නම් සිල්පදය සමාදන් වෙමී සිිල්පදය සමාදන්වෙ සුරාමේරය මජ්‍යපමා දට්ඨානා වේරමනී සික්කාපදන් සමාධයාමී සුරාමේරයේ මච්ච පමා දට්ටානාවිරමනී සික්කාපදන් සමාධයා මම මම මත්වතුරහා මද්‍රවිය විතයෙන් වෙන්වීම නම් ව සිිල්පදය සමාදන් වෙමීපය සමාද උතුම් තිසරණ සහිත වූ තුම් තිසාරණ සහිතූ මා සමාදන්න්නූ මේ සීලය සමාදන් වූී මේ ජීවිතයේ අහපත පිණිසදහරලොව සුගතිය පිණිසද උතුම් නිවන අවබෝධය පිණස ද අවබෝස උපකාර වීවා සාදුසාදුු සදුු මා සමඟ වන්දනා කරමු නමස්කාරවීවා බුදුරුවනට සැමදා බුදු හිමි සරන යමි නමස්කාරවීවා දම් සැමදාසද අම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමාසංග සරනයමි නමස්කාරවේවාතුනුරුවම සැමදාතිසාරන සරනයමි සාදුුසාදුුසාදුු සමන්තා චක්කවාලේ සු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මංමනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදං ධම්මසවන කාලු අයං බදන්තා ධම්මසවෙන කාලු අයං බදන්තා ධම්මසවන කාලු අයං බදන්තා නමුතස් භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස කතමාච භික්හවේ දුක්ක නිරෝධගාමිනි පටිපද අරිය සච්චන් අයමව අරියෝ අට්ටංගිකෝ මගගෝසය තිීදං සම්මාධති සම්මා සංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තු සම්මාආජීවෝ සම්මාවායාමෝ සම්මාසති සම්මාසමාධීතිී ධර්මශ්‍රවනාබිලාසිී ශ්‍රද්ධාවන්ත, වාසනාවන්ත පින්වත්න සෑම කෙනෙක්ම සූදානම බලාපොරොත්තුව තතාගත අරහත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රීමොකයෙන් දේශනා කොට වදාල ඒ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි අපි දැන් හැම කෙනෙක්ම හොඳටම දැනගෙන ඉන්නේ බහුතරය දෙනා බුදුරජාණන් වහන්සේ නමකගේ දර්මේ අපිට හඩ ලැබෙන්නේ කල්පගානකින් කියලා කද අපි පිරේතතුලෝකල ඉපදුනාට පස්සේ අපිට ඒ ධර්මය හන්ටල බන්නේ. තිරිසන් ලෝක ඉපදුනාම ඒ ධර්මය හන්ඩ ල බෙන්නේ. ඒවගේම නිරයට ගියාම ඒ ධර්මය හන්ටල බෙන්නේ. මේ වගේ මනුස්ෂ්‍ය ජීවිතයකට පත්වනාම ඒවගේම දවිය භවයකට පත්වනාාම බ්‍රහ්ම ලෝකයකට ගියාට පස්සේ තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හන්ඩ ලැබෙන්නේ. ඒවිත රක්නවේ ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයක් වඩුව ලච් නති කාලක මේ දර්මය හන්ඩ ලබන්නේ ද බුද්ධෝත් පාද කාලයක් හැබැයි මේ කරුණු කාරණහ අපේ ජනතාව දන්නේ නෑ බහතරයක් දෙෙන දන්න නෑ විතරක් නෙමයි දැනගණ්ඩු උමනාවකුත් නෑ ඇවුනට අහ ඉන්නෙත් නෑ බහතර මේ රටේ ඉන්නය එහෙමයි තත්ත්ව ති එහෙම තිබියදී මේ පින්වත්තාය ඒ බුදුරජාණන් වහන්සේගේ දරමේ ්‍රණනය කරන්න කැමැත්ත ඇතිිරගැනීමම විශාල කුසලය. ඒවගේම ඒ ධර්මය ප්‍රචාරය කරන්න මුල්වීමත් මහාකුසලය සබ්බදානන් දම්මදානන් ජිනාති සරුදානතර උසස්මදාානය ධර්මදානය ඉතින් අපේ මේ ධනපාලී වික්‍රම සිංහ මහත්මිය අද මේ දායකත්වේ දරනවා අපි ඉදිරයේ දී විස්තර සඳහන් කරනවා අනිකුත් අය සම්බන්ධවෙලා ඉන්නවා එතකොට ඒ මෑනියන් ප්‍රධානකොට ඇති පිරිස මේ දායකත්වය දරලායින්නේ. එතවට අද මේ ධර්මය ශ්‍රභණය කිරීමෙන් ඔබට ඔබ තුළ සද්ධාවක් දියුණුුණු බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් සද්ධාවක් සද්ධ මාත්‍රයක් සද්ධ මත්තං ප්‍රේම මාත්‍රයක් පේම මත්තං ඇතිවුණො ඒක සුගතති ඇඩුපකාරවෙන. තරම් හා පිනක් තමයි මේ ධර්මස්ශ්‍රවනය කිරීම කියලා කියන්නේ ඒවගේම ධර්මයට අනුව කටයුතු කිරීම කියන්නේ පින්වත්න වරදිනයක හරි ලේසින් වරදිනවා මේ අපට වරදිනවා කියන එක මේ මනුශ්‍ය ලෝකීන් අපිට හරියට අතුරේ ගමන් කරන වගේ පිවතුන්ට ගැන්ඩ එක වැරදීමක් මට මේ වෙලාය මතක් වෙනවා මේක උදාරණය කටට කියන්න කියල කල්පනා කරමේ අපේ රටේ ලෝකයේ සියලු දෙනාටම ැ අපේ මේ පින්වතුන් බෞද්ධ කියලන කියන්නේ අපිට ගැනීම කවුරු කියලද බෞද්ධ එතකට අපිට හිතෙනවා අපි දැන් හරි අපි බෞද්ධ අපි හැම දෑම බුද්ධන් සරණං ගච්ඡාම කියනවා. දම්මන් සරණං ගච්චාමි කියන සංන්සරණ ච්චාම කියනවා තරම දන්න ඇතිතුුුණත් කියනවා අපරාධක ඇඳු බයි මේ රටේ සෑහෙන්ද කියන න පිළිගත්තෙන ඇතුුණට කියනවා තැ බුදුරජාණ වහන්සේ ධර්මය පිළිගන්න ඒවනට බුද්ධන් සරණ ච්ාමි කියන මෙහෙම ඉන්න පිරිස පිනති මැරුණට පස්සෙහි යන්නේ බෞතරයක් දෙෙන නීරයට. සෑහෙන පිරිසක් යනවා. මේ බෞද්ධය විතරක් නොහැ ලෝකවාසි යම් මනුෂ්‍ය ප්‍රජාවක් ඉන්නවනම් ඒ අයි සම්මාධිට්්‍යය තුළ නැත්තං ඒ අයට විශාල තර්ජනයක් තියෙනවා. එතකොට අපි ගතා කරන්න අපේ බෞද්ධ පින්වත් අයි පිළිබඳව. මේ අය, න්තෝසිය න්නවා මෙන්න මේ විදියට කොහොමද ආහාරි අපි බෞද්ධ අපේ අම්මත් බෞද්ධ තාත්තත් බෞද්ධ අපේ පරම්පරාම බෞද්ධ අපි තමයි පන්සලට දාන දෙන්නේ අපි තමයි පන්සල හැදයි අපි තමයි පන්සලට ඉඩම පූජ කරේ ඕන්න කියනවා ඊළඟට අපි සාංගික ධනම මෙච්චර අදීලා තියනවා අපි කටන පින්කම් මෙච්චර කරලා තියනවා අපි අෂස්ට පරිස්කාරම මෙච්චරක් පූජ කරලා තියෙනවා ඊළඟට අපි වන්දනාමාන වලට ලංකාවේ හැමතැනම ගිහිල්ල තියෙනවා අපි දමදිවත් ගිහිල්ල තියෙනවා කියල ඔන්න එති දැන් කියලා දැන් අපි අංග සම්පූර්ණ බෞද්ධ ජීවිතය කිය මේ රටේ සෑහෙන පේසක් ඉතාගෙනන්නවා ම මේ එක සිද්ධයක් කියන්නේ පින්වත්න ඉතාම සද්ධාවන්ත උපාසිකාව ඉතාම සද්ධාවන්ද සීලවන්ත උපාසිකා ගුණුවන්ත උපාසිකාව අපේ ප්‍රදේශයේ හිටිය. මගේ ඥාතිවරිය. මෙතුමිය මා සමග මම පැවිදිුවෙන්ඩ ඉස්සෙල්ලා වස්කාලයේදී දින තියකට වඩා අධික කාලයක් අපි එකට ගිහිල වන්දනා කරලා තින පන්සලේ සමර වර්ෂා කාලවල වහිද්ද. අප දෙපල පමණයි. මම ඉතින් අවුරුදු දාහතරක කොළු ගැටයයිඉති ඕ. මේ මෙත පුතෙක්ඉන්නවා මෙ මේගේ පුතාල වගේ වයස්කාලෙදී අපිඉතින් ඒ වන්දනා කරනවා ඒ මැණියන් එක ගලා තොට වස්කාලෙම වඳන වගේ එහෙම කටයුතු කරලා මෙහෙම හිටියා ඒ අතරතුරේ ද මිතුමිය කී කීටේ මාව කොයිවෙල හරි ැල්ලේයනවනම් හොඳයි මගේ වැඩට කිවරයි මට දැං ඕන නිදහසේ මැරෙන්දයි ඇ අපේ රටේඉන්නම් ගක්කයි මේ කතාවගේ නවා දැන් අපේ ළමයි දී ගෙදීල තියෙන්නේ කරන්න තියෙන වැඩටික දැගිවරයි ඒ සේරමටි බාරදී ල තියෙ දැංගවය ව්‍යාරටවුතු ළමයිදැක කරගෙන වා දංගතින් අපට මැල් ලගියාට මක් නෑ කියලා ඉන්න පිරිසක් ඉන්න. මේ අම්මත් එහෙම තමයි කිව්ේ. හැබැ මේ අම්ම හොකක් පින් කරකපු කෙනෙක්. ඒතොර අපි පැවිදිවන්න පවා යොමු කරපු කෙනෙක් ම මේ කතාව කියලා දෙන්නේ ඒ මෑනියන්ට අගෞරුවක් වටන මේ මෙන්න සංසාරයේ භයානක්කමගෙන කියල. එතවට මේ මෑනෝ අවසාන මෝහොතේ යම් ආකාරයක මොන විදිියකින් හරික දරුණු සිතුවිල්ලක් නපුර සිතුවිල්ලක් ඇතිවෙලා දැන්න ඔහුන් ේ මරණය සිදුවනේ වැඩිය කලබලයක් ඇතිවෙලා නේ සාමාන්‍ය විදිහයට මැරුන මේක පාරට අසනී පයක් ඇතුන මැරුුණ. ඊට පස මේ මෑන ඉපදිලා තියෙන්නේ පින්වන්නේ දරුණු අමනුශ්‍යලෝකය. තොර මේ එතොට කැෙනකුද කොහොමද දන්නේ කිය. ැ මට සාමාන්‍යයෙන් ඒ නිවසට ගියාට පස්සෙ දැනුනා නිවසට ගියාට පස්ස මට දැනුන මේ නිවසේ ඇයි වගේ අනුස්්‍ය බලවේකයක් තියෙනවා කියලා. ඊට පස්සේ මං ඒ ඒ අයට ප්‍රකාශ කර මිට අවුරුදු හතරකට විතර කලින් මෙන්න මේ මෑණියයක් ව මෙහම තත්වක ඉන්න. ඒගොල්ල ඒක ඒ තරන්දුරට පිළිගත්තිනෙ. මොම දැන්ඒදවසල් තෝදයිය සිටුවරයා බල්ලෙක් වෙලා පුදුනාකිවම පුතා පිළිගත්තිෙන පිළිගඩ ලැත්ත උන්නෑ මංගේ මේ තාත්ත බල්ලෙක් කියලා ඒවගේ අ තව සිටුවරය කිට යන මේ ආනන්ද සිටුවරය ආනන්ද සිටුවරයා අර ඉතාම සැඩොල් කුලේක අන්ත දුප්පත් වෙලා මේ අසෝභන විදියට විරූපී විදියට එපදදුනාම ඒ පුතා පිළිගඩල හැත උන්නන්නේ මේ තාත්තම ඉපතුුණන කියලා ඒවගේ මේ ත් ඒතරද ඒ දරුණු විදිරපතික්ෂේප කරේ නෑ ඒ ගොල්ලන්ට ඉති හරියට හාමුරුව කොහොමද මේ කියන්නේ කියලාගේ ගැටුව ඇතිවෙන්ට තැදින ඒ මට දැනිිච දෙයක් ඔන්න පින්වන්නේ එහෙම කියලා මම කරපටේ ඒ මෑණියන්ගේ චායාරූපය තිබුණා එනිවස ඒ චායාරූපය මංකෝ යගොල්ලන්ට මේක හාන්දායක මේ චායාරූපයට මෙයා ඇල්ම බැල්ම ඇතිය වෙන ගෙරට බාධ ඇතින ම මේ අරණයන්නන් කියලා මම පන්සල්තග නල්ල කබඩ්ඩයෙකුට නිපත්ව වහලා තිබ තාම එහෙම යිති. අර ගෙදර ඊට පස්සේ අර දරුවන්ගේ විවාහක් ප්‍රාප්තවීම් කටයුතුහෙම ඒව සිද්ධ වුණා. ඊට පස්සේ මේ දවසක දාන පින්කමක් ඒ වත්්‍ය කරන්න හදනකොට ඒකට බාධ ඇතියනවා පින්කම් කරන්නට බාධ තිනවා. ඉනිවෙස්සලයි. ඊට අල්ලබ ගෙදරාය ඒ පින්කමක් කරන්න ඇදුවජ පෙරේද කට බාධ ගෙදරයම පකක් බාදා ඇතිකරගත්ත. ඊට පස්සෙ කොෝොමරි පින්කම සිද්ධ කලා සිද්ධ කරන වෙලාේ එදානය වෙලාේ මමත් එතන එදානට වැඩම කල්ලා හිටේ. ඒ ගෙදර තරුණ මහත්යකුට එක පාරට ගැහෙන්න්ට පටන් ගත්ත. එයාට ඊට කල්නුත් ඒක තියනවා ඒ ගැස්මත් තියෙන මං ඉතිංකුව මෙන මේ වගේ ප්‍රශ්නයක් මෙයාට ඇති මේ වගේ දෙයක් කියලා එදා තදිින්ම ගැහින්ට පටන් ගත්ත ඊට වසේ වෙලාම පිත්ුණ ලක් ගටග කලා අධිස්්ඨානයක් කරල මට හදිසියේ ධර්ම දේශනාවකට යාමට තිරනිසා ම ගිය ඊට පස්සෙේ පින්න්නුවත්න්නේ ඔන්න දැන් ඒ ඒ තරුණ ළමයා ඊට පස්සේ ඒ දානින් පස්සේ සෑහෙන විදියට කෑගහල්ලා ඒ වගේනිකං සාල විදියට කලබලයක් ඇති කරලා මේ පන්සලට එක් ගිල තින ළඟතියන පන්සලේ බෝධීලිඟගක ගට පස්සේ අර ළමය ඇවිදින්නේ අර විදියටමයි. අර උපාසකම්ම ඇවිදින ක්‍රමයට ඇවිදිනවා. ඊලන් මම දැක්ක මේ ළමෙක් ෆෝ හකින් වීඩියෝ කරගෙන තියෙන පටිය ඒක තියෙනවා ඒ විදියට ඇවිදින්න කතා කරන්න ඒ විදියට තමන්ගේ මිනිබිරි අන්තුරගෙන කතා කර ඊටවස පුතාදුරගෙන කතා කර පුතාට කියල තියෙනවා අනේමාව මම තාම දුකෙන් ඉන්න කියලා ඔන්න ඔයවගේ සිද්ධිධාමයක් එතන සිද්ධ වුණා. ඊට පස්සේ මමමත් අද දේශනාව කරන දවස අදූදයසන මමත් ඒ ගෙන්ලලා කතා කරාට පස්සේ ඒ සයිලින් සියල්ල මට අඳුනාගන්න පුළුවන්කම ලැබුණු මමම බලන්න එතකොට තමයි මට පෙනීගියයේ මෙන්න බලන්ට සංසාරයක හැටි අපි හිතුවේ මේ අම්මා අනිවාරයම දිව්‍ය භවයකට යන්න ඇතිිකර ඒ තරම් පිනක් සිද් කරත් මට පැවිදිවීමට පවා උදවකර පු කෙනෙක්නේ තර ම බුද්ධ වාසනය ව යම් සේවයක් කරනකොට ඒකි පිනත් යනවාන්නේේ එතකට මම කල්පනා කරේ මේ මොකද මේ සිද්ධ උුණේ කර. එතකොට මෙන්න මෙහෙමයි සංසාරේ තත්ත්වය මෙන්න මේ මනුස්්‍ය ජීවිත ත්ව එකොට අපේ ය තරම් පින්දාන් කරන ඔය විදියට කටයුතු කරන ධර්මයට යොමුවෙලායින් අර මාස තුනක් විතර එකදිගට අපි ඇවිල්ල වාර්ෂිකව වන්දනා කරන මේ වගේ උපාසිකා මෑනිවරුන්ටත් ඊළඟටත්වන ඉරණම මේ කනම්. කොහොමද සංසාරයේ තියන භානයක්කම. එතර බුදුරජාණන් වන් සේකයි පෙන්න ල දුන්නන්නේ නිය පොත්තට ගත්තු පස්්ටිකක් වගේ සුළු පිරිසකට තමයි මනුෂ්‍ය ලෝකයට සුගතීර නැවතෙන්ඩ ලැබෙන්නේ. එහෙනම් මේ ලෝකයේ ඉන්න බහුතරයක් දෙනා සමහර ඉන්න අපි කාටවත් කරදරයක් කරන්න නෑන ඒහින්ද අපට ි පන්සල් නො ියට කමක්න අපි ිල්ගත්ත නැතුුණට කමන්න අපි භාවනානො කළට කමන්න අපි කාටවත් කරදරයක් නතු අනුටත් කරයක් නතුව තමන්ටත් කරදරයක්න්නනතු ඔහෙ තමඟගේ පාඩවෙන්නේ. එකනමයි බද්හගම කියන්නේ කියලා මේ රටේ විශහල පිරිසක් කියාගෙන ඉන්නවානේ. එකතොර දැන් තමාසල පින්නත් අය කල්පනා කරන්න අරවාගේ ධර්මය තුළට ඇල්ලා ච්චර දිගමනක් ගියයට ඒ වගේ දරුණු ත්ත්යක් වනානම්. ඔය පැත්ත කරේලා පිනත්්දහම කරන්න ඇතියට මොනවගේ තත්වයකට යන්ඩ වෙයි. කාරණය දෙක මේරටයින් නේ සත්තු මරණ හොරකං කරන වැරදිකාම සේවනය කරන බොරු කියන කේලාන් කියන පරුස වචන කියන හිස්වචන කියන දැඩි ලෝබය ඇතිකරගෙන මි්‍යපාදය ඇති කරෙන මිට්‍ය දෘෂ්ටි ඇතිකරගෙන මද්‍රවය මත්බැන් පානය කරමින් ඉන්න පිරිසක්කින්න ඕනේ ඒ ගොල්ලන්ට කොහොම වෙයිද. අදැන් පේවාවද ඇඩේ ඇැති. දෙමංර උදාහරණය කිව ඒයි? මෑනියන්ට කිසිම අගෞරුවයක් කරන්න නෙමෙයි ඒ හරහා මේ විශාල පිරිසට ලොකු පනිවිරයක් දෙද. එනිසා අපිට විශාල තර්ජනය ඇත්තියනවා. මහැම දෑම ධර්ම දේශනාවලද අවධාරණය කරන්නේ ශ්‍රාවකයන්තත් දේශකයන්තත් ගිහිවේවා පැවිදිවේවා. මේ රටේ රජ්ජුරෝ වේවා. අන්තිම බාලම පන්ති පුරුවවැසියා වේවා. ඒවගේම කුලවත් කෙනෙක් වේවා කුල හිීන කෙනෙක් වේවා හළම මහාචාර මට්ටම අධ්‍යාපනයක් තියන කෙනෙක් වේවා පහළම නූගත්ම කෙනෙක් වේවා ඉහල ජනප්‍රිය තත්වයක්ත් තියන කෙනෙක් වේවා ජනප්‍රියත්වයක් නැති කෙනෙක් වේවා ඉහළ ධනපති කෙනෙක් වේවා අන්තිම දුප්පතෙක් වේවා ඉතාම සුරූපී රූපයක් තියන කෙනෙක් වේවා ඉතාම විරූපී රූපයක්ත් තියෙන කෙනෙක් වවේවා ඔය කාට වනත් ඉතාම භයානක ඉරනම් වලට පත්තෙන්ට සිද්ධනම මේ සංසාර ගමන. මොකදේ ගමන් ඒ භයාන ගිරනවත් අපි නිරේට යන්න පුළුවන් පෙරේත ලෝකට යන්න පුළුවන්. තිරිසන් ලෝකෙට යන්න පුළුවන්. ඒනම් මේ බුදුරජාණන් වහන්සේ ැන් දේශනා කරෙක හොමද නකසිකා සූත්‍රයේදී නියපොත්තට ගත්තු පස්්ටිකක් වගේ සුළු පිරිසා. පින්වත් බලන්ඩ දැන් ඒ රම් පින්ඳහන් කරන අයට වනත් අර තර්ජනය තියෙනනේ. ඒ පෙරේත ලෝකෝල්ට යන ඒ තිරිසන් ලෝකෝල්ට යන. අපි ොන තරම් උත්සාහයක් දැරිය යුතුවෙයිද. මේ ගමනෙන් බේරෙන්ද. මේ සංසාර ගමන නිදහස් වෙන්ඩ දුගතියට යන්න ඇතුව බේරෙන්ද කොච්චර උත්සාහයක් දරන්ඩඕනද. තේරනවද. එතොට දැ මේ කාරණාව මේ පින්වත් අඇටම පෙන්න්නලදෙනන අතර දැම් නිවසේ දල ධර්මස්්‍රෝණයකන විශාල පිරිසක්කන්නවා වෙලා වෙනකොට.ඒ හැම කෙනකුට න් අවධාරණය කරන්නේ. අපි හිතන් ඉන්න විදියටට නෙමෙයි. වැඩ සිද්ධ වෙන්න කිය අපි හිතන විරනන්නේ ැන් සහරගෙන තනවා අප අම්මා පුද්ම පින්න කරේ පන්සල් න හැමදෑම හිටිය ය ඇති දව ලෝක තැම හිතා ඉන්න නිසා මේ පන්සලේ හැම දෑම ටයිග වුවත් නිතරම මේ සංචාරය කරමින් වන්දනා කර කර හිටියගේ වුවත් දාන පුළුවන් තරන් දීල තිබුණ එක වුවත් එහෙම හරින පලක් පේඩ නෑ ඒ ොකදද මේ ප්‍රශ්නේ නල ොක්ද මකක්දම ේස්වාමි නාාස. අපි කොහමදයි ප්‍රශ්න වලින් ගැලවෙන්නේ දැම් මෙතන ඉන්න මේ උපාසිකාම අනිවරු. ඉද සමහර ඇත්ත තවතින ආවෂ්‍යතිික දවසයින නේද. නේද විින්නත් උපාසිකාම අනිවරනු ඇම ෑැමින්නම් වෙන්න දැ මෙත ඉන්න සමර ඇත්වසමේ ධර්ම දේශන හන්ඩ විල්ලතින සහරය හැට පැනපුය. එතකට මැදිවිය ගීපද දෙනක්කින්න්න. පිරිි පාර්ශ්වය තුන් දෙෙක් අද ඇවිල්ල ඉන්නවා මදිදීර ධර්මශ්‍රණය කරන්න. එකන මේ ලංකාවේ හැටියඒ ලංකායි වැඩිපුරුම මේ බණහන්න කැමති යන්නේ කෞද්දන්නවාද කාන්තා පාර්ශවය. පිරිමි පාර්ශුවයේ බනාහන්න කැමතිවෙන්නේ. බහුතරයා එතකොට ඒගොල්ල කැමතියෙනවා වෙන වෙන දේවල් බලන්න කැමතියෙනවා. කොමරි තරුණු පිරිසක් අද හැදිලා තියෙනවා හැ තරුණ බපුතාල දුලටක කදරටේ ඉන්න හැදිලා ධර්මයට කැමති ඒක ගැන අප සතුට වෙනවාසා අපේ ජීවිතය කො විලේ නැතිවෙලා යයිද දන්නේනෑ ඒදම් අපටත් සෑහෙන තරජනයක් එල්ල වෙඩ පුුවන් මේ තර්ජනයෙන් ගැලවෙන්නයි අපි උත්සා කරන්න ඕෝන ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මාර්ගයක් මේ තර්ජනයෙන් ගැලවෙඩ ඒ මාර්ගයට අපි ගනවා ආර්ය අස්ටාංගක මාර්ගය මකක් දෙකට ගැන්නේ ආරය අස්ටාගක මාග. ඒ තමයි මේ චතුරාර් සත්‍ය ධරමේ අවබෝධ කරගන්න උපකාරී වෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නැතුව කිසි කෙනෙකුට නිරයටය නැතුව බේරෙන්ඩබ. පෙරේත ලෝකට ය නතුව බේරෙන්ඩබ. තිරිසන් ලෝකට ය ැතුව බේරෙන්ඩබ. එතොට දැන් අපේ ඒ මෑනිවරුමන් අර මුලින් සඳහන්කර පුදාහරණය දීපු අය හරි හොඳයි ඉතාම පින්වන්තයි මොකක් පින්කක් කලා හැබැයි ඒගොල්ලෝ අර ප්‍රධාන ඉලක්කේටවිෙන දහ ලක්ේ තුරාර සත්‍ය අවබෝධ රීම. චතුරාර් සත්‍යය අවබෝධ කලාන ඔය ප්‍රශ්නයට පත්වෙෙන්නේ. එන චතුරාර සත්‍යය අවබෝධ කිරීමේ පළගන පියවරකු මක්ද ඒකට අපිගේන සෝතා පන්නව වනවාගේ කියලා මොකක් දෙක අපි කියැන්නේ සෝතා පන්නවවා. සෝතා පන්න වුනොත් විතරයි බේරෙන්න්නේ පිින්ිබත්න්නේ. මේ අදාපී මේ මාධ්‍ය තුළ තැම්මි බෞද්ධ නාලිකාව තුල ම මේ ධර්ම දේශනාව පවත්තන්නේ. තනිත් මාධ්‍යවලත් අපි දේශන පවත්වනවා. එතකොට මේ දේශනාවල් මෙහම පැවැත්තුවකිුවට විචක්ෂණ ලෙස දක්ෂ ලෙස ධර්ම කතික ලෙස දැන් අපිට දානවා විචිත්‍ර දර්ම කතික ඒම කී දානොසමාරලලාට ධර්ම දේශනවට යනකොටේීම පෝස්ට හෙම ගානවා. ඒ කිව්වට අපිටත් ඔය තිකම තමයි පින්නත්තයි ක තේරුන්ගැන්න්න ධර්ම දේශනාව කරන අප වනත් මේ සෝතාපන්න දත්තේ දක්වා දියුණු කරගත්තය නැත්තං අපිටත් තිීනවා තරජනයක් මොකදද නිරයට යන්න්න පුළුවන්. ලකර යන්න පුුවන් පෙරේත ලෝකෙර න්න පුුවන් මෙන්න මේ සත්‍ය කරුණ බොහොම පැහැදිලි අපිට තේරුන් ගන්ඩ ඕන ඔබට පින්වත් අයට තේරුණවද මේ තියෙන භහනක්කම ආ එකයි මට ඒකයි කියල දෙන්න ඕන එතොට දැන් අදවසෙදී දැන් මේ ආර්යස්ථායන්ක මාර්ගයෙන් තමයි මේකේ ගැලවීම තියෙන්න්නේ මේ දෙවියන් මරුන් බබුන් ශ්‍රමණක් බ්‍රාක්්මණයන් සහිත ලෝකයේ ඕනෑම කෙනෙකුට මේ සතරාපායෙන් ගැලවලා නිවන් අවබෝධ කරගණඩ තියෙන්නේ එකම මාර්ගයි. ඒක තමයි ආර්ය්‍යෂස්ටායක මාර්ගය. ඒ මාර්ගයෙන් වෙන පිට මාර්ගනෑ. ඒ ආර්ය්‍යෂ්ටායක මාර්ගයට එන්න පියවර තමයි පලවෙන එක තමයි ශ්‍රද්ධාව ශ්‍රද්ධාවෙන් ඇඩුවන. ඒකන බුදුරජාණන් වහන්සේ ගැන පහදිින්දඕන දැ යම් කිසි කෙනෙක් යමක් කරන්නේ ඒක ගැන විශ්වාසය ඇති බුණොත්න කවර අපි ගිහිල් හනවා ගමනක් ැනකොට පාරක් ඕෝනවෙන අහන්ඩ අිියන මේ අහවල් පැතර යන පාරමොකත් දෙතව ඩයාගෙන මෙන්න ඒ පාරෙන්ගේ ම හරි කියලා අපි විශ්වාසකරොත් විතරයි ඒ පාරෙන් යන්න ඇැත ඒාර න්නේ තවකාගෙන් හරින මේ ඇතද මේ පාරද කියලා එහනං ආර්්‍යෂ්ටායක මාර්ගය කියන පාර කවුරල් විශ්ාසකරොත් විතරයි යා ඒක ගමන් කරන්න. එඒහම විශ්වාස කරන්ට යාතුළ ඇතිවෙන්න ඕන මොකද ශ්‍රද්ධාව ඒගන පැහැදීම මොකක් ගන පැහැදීම. ක් ගැන පැීමද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ පැහැදීම ඒ න්න අපි පිළිගණ්ඩෝන මේ බුදුරජාණන් වහන්සේගේ න්නේ ලේසි පාසු කෙනෙක් නැවේ. උන්වහන්සේ මේ ලෝකයේ මනස යම් ප්‍රමාණයකට දියුණු කළ යුතු ද ඒ ප්‍රමාණයට ඒ තා ඉහලටම දියුණු කරපු ලෝක එකම ශාස්සන් වහන්සේ. අනවබෝධ වෙච්ච දෙයක් නෑ. බුදුරජාණන් වන්සේට අනවබෝධ වෙච්ච දෙයක් නෑ මේ ඒේ අතට ගත්තු නෙල්ලි ෙඩියක් වගේ මුලු දස දහසක් සක්වල අර්යටම දැකපු කෙන. මේ ලෝකයේ ක්‍රියාකාරීත්්‍යය හරියටම දැකපුගෙන සියල්ලම දැකපුගෙන අයි දකිින් මොගක් අති තුරුණාද නෑ ගිසි දෙයක් නෑ. සාරා සංකයේ කල්පලක්ෂයක් පෙරුන්දම්පුරල මේ සියල්ලම දැනගත්තු කෙන. එනිසා පින්වා අන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපට තියෙන්න්න වන පුදුම පැහැදීම මෙන්න පැදීම ඇතිවෙච්ච කෙනාට තමයි හිතෙන්නේ එහෙනම් අපි ගමන් කළ යුතු පාර මද ඒනයින් පාරද ඒනයින් පාර දැ ගෑගේ යාපන ඒයට දැ කත්තීද. අපි ගමන් කළ යුතු මාාවත තමයි මගදද ඕ ආර්යස්ටයින්ග මාර්ගය මුොද ම එහෙම සඳහන් කරේ සමහරයට මේ එකේක පාරවල් තමයි හිතෙන්නේ මේ පාරෙන්ගිය මරි මේ පාරගිය ආමරි සමාරයගේ පාර මුදල් පාරක්තියෙන්නේ එයාට එතනින්හ පාරක් නෑ තඹ සතයහිදල හොයනවා ගොඩ ගහන රැස් කරනු සමාරයට ඉඩම් ප්‍රශ්න ඉඩම් පාරක්තියෙන් සමාරයට වාහන පාරක් සමාරයට අධ්‍යාපන පාරක් එතනින් ආයකක් නෑ සමාරයට බලේ පාරක්තියන්නේ බලය පස්සෙමයි මැරණකම් සමාරයට නිල පාරක්තියෙන නිලේ පස්සෙමයි සමරයට තනතුරු නම්බුනාම ඒ පාරමයි. සමහරයට ිය බිය ලස්සන ඒ පාරය ඒගොල් ඉතින් බලනු අලංකරණය කරන්න අන්තිම මේ වයසරකිිල් අසූුවෙත් බලනු අලංකාරවඉද. එකන එතැදිත් මේකප් කර කර තම ඉන්හ දන්නේ. මේ රටේ හැටම මේකැන්නේ. පිළිගන්න කැමති එෙන්නේ ඇතමන් ද වයසට යනවා කියලා. එතකොට එක පාරවල් අපේ අය තෝරාගෙන ඉන්නවා. ඒ එක පාරක්වත් විමුක්ති මාර්ගයට යන පාරවල්නෙමි සතරාපායෙන් ගලවන පාරවල්නේ ඒ සියලුම පාරවල් අතර අපි සතරාපායෙන් ගවන එකම පාර තමයි බුදුරජාණන් වහන්සේ අප දේශනා කළේ ඒ තමයි ආර්්‍යෂ්ටායක මාර්ගය මේ ලෝකේ වෙන කිසිගෙනකුට මේ පාර පෙන්නට බෑ බුදුරජාණන් වහන්සේට ඇරුණුකොට. එතකොට උන්වහන්සේ මේ පාර. මේ ලේසි මේ පාවි්චි කරන්න පාර කියර. හැමෝගේම කටේ තියෙන වචනයන්නේ හැම මුවග තියෙන වචනයක් පාර. තො මේක උත්තර විතර පාරක් ලේසි එකක් නමේ මේක දෙවි මිනිසුන්ට තියෙන උතුම්ම පාරක්. එතවට මේ මාවත ගමන් කරනකට පළවේමන් අදවසද මමල්පනා කරන්න මේ අංග අටකින් යුක්ත සියලුම කරුණු කරන විස්තර කරල දෙන්න. ඒ පලවෙනි කොටස මයි පින්වාද සම්මාදිිට්ටි කියන්නේ ඒක තමයි අංක එකට වැදගත්තෙන්න්නේ න්න එතදිී තමයි අපිට ඕන කරන ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාවේවත් පැහැදීම තුළින් සම්මාධිට්ටියයට පත්තෙන්ටව. ඒක ලෞකක සම්මාධිට්්‍යය ස ලෝකෝත්තර සම්මාධිත්්තිිය කියල කොටස් ේක බෙදෙනවා. එතොට දැම් මම අදවස මේ ලෞකික සම්මාධත්‍යයහෝ ලෝතර සම්මාධිට්ටිකෙන නෙ මේ කියල දෙන්න බලා පොරොත්තුුණන්නේේ. අද කල්පනා කරා කියලදන්ඩනකෙ දෙවනි අපේ තියෙනවා සම්මා වායාම කිය එක. තොර සම්මාධිට්ටි සම්මා සංකප්ප, සම්මා වාචා සම්මා කම්මන්ත සම්මාජීව සම්මා වායාම. සම්මා වායාම ගැන තමයි අදමටක් කතා කරන්න. ඒක තමයි අපි අර නිවන් මඟට උපකාරවන කරුණු පහත්තියනවා. සද්ධ විරිය සතිසමාධි පඥ්ඥා කියලා. එවට අපි කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. ඒ වීරිය කියන එකටත් මේක තමයි අයිතියන්නේ. තර දෙවන අගේ හැටියට ඒ කාරණාවන වීරියත්? ඒගේ මේ හයවන අගේ හැටියට ආර්ය්‍යස්ථායක මාර්ගයේ තිය සම්මාවායාම මෙ සම්මාවායාම කියන පිවත්න්නේ අපට ඇතිලාති අකුසල් දැ මෙතෙක්කල් අපි ඇතින් කරෙන යම් කිසි අකුසලයක් තියෙනවන ඒ අකුස්සලය නැතිකර ග්ඩ උත්සාහ කිරීමයි වීරිය කිරීමයි මෙතෙක් අපි විසින් නොකරන ලද යම් අකුසල් තියෙනවනං ඒ ඇති නොකරගණ්ඩ වීරය කිරීමයි. ඊලාට මෙතෙක් කාලයා අප විසින් කරගෙන යන කුසල් තියෙනවනං ඒ දිගටම කරගෙන යාමයි මෙතෙක් කාලයක් අපට කරන්න බැරිවුණු කුසල්තියෙනවනං ඒවා ආරම්භ කිරීමයි. ඔන්න ඕට ඕකට තමයි අපි කියමකක්ද සම්මාවායාම මේ සම්මා වායාම නැතුව නිවන් මගේ ගමන් කරන්න බෑ. ත සද්ධාව දියුණු කරගත්තු ආර්ශාවකයා මේ වීරී ඇති කරගණඩ ඕන. එතොඩයා කොහොමද කරන්න මෙතෙක් කල් තමන් අතිින් සිදුුවවෙච්ච වැරදි. ද කියල විමසල බලනවා. එතොට ඒ තමන් අතින් සිදුවන වැරදි තමයි මෙච්චර කායකට තමන් අති සිුවන්න පුළුවන් වැරදිටිකත්තියන ද මේ ධර්ම ශ්‍රණය කරන ස්ථානය මැදිරිය තුළ. අද මේ ධර්මස් ශ්‍රවණය කන පින්වත් අයිය අතිනොත්. නිවේසයේ සිට ධර්මය ශ්‍රණය කරන අය අතිනොත් සිදුවන්න පුළුවන් වෙනකොට සිදවෙලා තියෙන අකුසල වර්ග එොල හක්ද. ඇවන අපි බලනවා ඒ කෙරි ලතිනවාදගේ සතුන් මැරීම. සොරකං කිරීම වැරදිකාම සේවනය බොරුකීම කේලාංකීම පරුසු වචචන කීම හිස්වචන කීම ඒවගේ දැඩි ලෝභය ඒවගේම ව්‍යාපාදය වත් හරහා ඒවගේ මිත්‍යා දුෘෂ්ටිය මෙන්න ඒවගේ මද්‍රවේ මත්පැන් පානය කිරීම මෙන්න මේ කාරණ වෙලාද තියන්නේ දැන් සත්තු මැරෙනවාද තමන් විමසල බලන්ඩ ඕනතින් දැ මේ රටේ අපි දන්නවා මේ මස් පිණිස සතුන් මරණවා මමේ මෑතක දැක්කා කුකුල්ලුවේ අරගෙන යනවා ලුරිවලින් එක තැනක මන් දැක්ක කඩයක් ලඟදී තරුණඒක්ව කුකුල්ලු තුන් දෙනෙක් අල්ලගත්තා අඩුතුනෙ අරංගිය ඒගේ මරඩ ඒම තමයි එකගන් දෙනික ගානක් වත්නය එනවා මේ ගන්න අයනවා අර යනවා වෙල්ලමික නොමරණවා. එතකට මේකුල්ලො දන්නවද වෙන මේක වෙන හානි මේ වෙන භානකකම කාවද මරන්න දන්නවා දන්නේනෑ එතකොට කසරැක්මං ඇහුව මහත්තය කිව කතාව කර සමහර තැන්වලින් තියෙනවු ඕඩර් කරලා නැත්තන් තමන් විසි ඇනවෝුම් කරන මෙන්න මේ කුකුලා මට මරලා දෙෙන්න්න කියලා එහෙමතැම් මේ රටේ තියෙනවා. කිය මට ඒ මහත්තය කිව්වා එතකොට ඒ මහත්තෙක් ගහිල මෙන්න මේ කුකුලා දෙන්න කිය කිුව අර කුකුලා අර ඇතමයි කියලා පෙන්නවාම ය ඔලු හගගන්නවල කුලට තේරල්ලා මවතමයි රන්නා දැනිගේ එතුො එදයින් පසේ මහත්‍යය මස්කෑම අතරකල් ඊටවද අපි දැක්කමේ මෑතකදී අර හරකෙක් නිදහස් කරන සිදුවීම අපේ ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ල ඒ හමුදුරු ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් අංග මානන්ද කියන ස්වාමීන් වහන්සේ උන්ාන්සේ අර හරකෙක් නිදහස් කරන්න ගිල්ලා ාන්සේට කියලලා තියෙනවා ඒ නිදහස් කරන කටේ ඔබහන්සේම තෝරල දෙන්නඩ හරකවගේ නිදහස් කරනෙක් නාව ති හාමුදුරුව බලපවම සුදු ලස්සන හරකෙක්කි දල වන්න මෙම නිදහස් කරඩිකිවලු ඒ නිදහස් කරගවා හරක ඇල්ල වැද නායක හමුදුරුවන්ට ඒ පත් ඒ පොටෝඒක මුළු රටේම ගිල්ලදීනදැන් දැ බලන්න මේ සත්ත්යාට මේක දැනන හැකි දැ මේම තියදද අපි බලන්ට සත්තු මරණවාන මේ සත්ව ගාතනයේ මත් දැවන්තලෙස මේ රටේ සිදු කරන මේ බුදුරජාණන් වහන්ේ පැදිලි පතික්ෂය කර පේනි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මස් වෙළදාාම නතර කළ යුතු සම්මාජීවය. සත්ව වෙළදාම නතර කළ යුතුයි. එතකට දැම් රටේ ලෝකයේ දැවන්තලෙස මේ කෙරෙනවා. එහම් මේක නතර කරන්නවා. ත තමම් බලන්නන තමන්ගේ මේ වැරද වෙලාද තියෙන වෙලා වෙනවාද. ඒඒ නතර කරන්නවා. කොච්චත සල්ලි හම්බ කරගත්ත. කෝටිපතියක් වනත් ඉන්ට ගූල වල ගියත් ඉඩඩක්. සෑහෙන ප්‍රමාණ අක්කර ගණන් තිබුණත්. මිලියනය කෙනෙක්. කෝටිපතිය. එහෙම උනාකිවුවට මේ විදියට සත්තු මරලා. මස් වෙළදාන් කරලා. සල්ලි හම්බ කරලාට හම්බ ගැනීමෙන් පින්වත් සැප් විපාක ලබ්ඩ ලැබෙ නෑ තාව කාලිකයි. මැරුුණට පස්සෙේ කයවිිඳී. මැරුණනාට පස්සෙ දුගතිය නම් ිනිපාතනම් නිරේනම් ව ස්ථානයපදින්ද වෙන. කල්ප ගණක් කියෙන ගමනති සමහර අස්ථාවල අපි සියලු දෙෙනනාම සත්තු වෙලා ඉපදිලා තියන ර්ම දේශනා කරන ම ඔබ සියලු දෙෙනමත් සමහර බවල බල්ල වෙලා ඉපදිලායිටී තම අතර දන්නද දන්නෑහන දැනගණ්ඩන්නන් මොකක්ද කරන්න ඕනඇ කෙනෙකට ඕ දැගඩන්න ම බල්ලෙක් වෙලා ඉපදිල හිිය දො හාමුදුරෝගනක ඇත කියල ොකද කරන්න ඕන ඕක දානව ඇමරිකායි සායතනය පරීක්ෂණයක්දන්නනවාද ඒ මොහ යන්ඩම්බෙන්නේ මො පරීක්ෂණේ දාණ්ඩුව නොකට. ඔකට බුදුරජාණන් වහන්සේගේ පරීක්ෂණයයක්තිය. ඒ පරීක්ෂණය කරෝ තල්ලගත්තයකි. ඒ පරීක්ෂණය තමයි පින්වත්න්නේ හතරවන ධ්‍යනේරෙන්ඩ ඕන තරවන ානේ. හතරවන ධ්‍යානයට පැමිණ පුබ්බේ නිවාන ස්සතිකයෙන ඥානයේ උපදව ව්ඩුවන. ආනේම උපදවාගත්තොත් ඔයි පරණ ඒ භව සේරම බලන්න පුළුවන්. ර ඒහෙම බලනාය ඕන තරං දැන් මේ රටේත් ලෝකයේ ඇතිවෙලා තියවා. පරීක්ෂණය ැන් කන පිරිස. ඒකනික මේ විද්‍යාත්මක වෙස්ටන් සයින්ස් පරීක්ෂණයක් නෙවෙයි එක මනස දියුණු කරල කරන පරීක්ෂණය. ඕන ගැනකුට කරන්න පුළුවන්.ඒ තමන් විසින් භාවනාන යෝගීව දියුණු කරාම යයට බලන්න්න පුළුවන්. එතකොට තමයි බලන්න පුලුවන් වෙන්නේ අපි පෙර බවල සත්තු වෙලා ඉපදලා බුදුරජාන් වන්ස දේශනා කරන්නේ අපි හරකෙක් වෙලා ඉපදිලා බෙල් කැපිලා කලාගිය ලේදහරාව සතරමහාසාගරයේ ජලකන්දට වඩා වැඩි. දැ මේ අවාහගෙන සමහරය පිළිග ැතිවෙන්න්න පුුව එකොලි දැඳුල මේ වාවින්සේ දේශනකර සුරංගනාා කතාවක්. අපිට පුළුවන් මේ සතර මහාසාගරයේ ජලකඳ වගේ අපි හරැකෙක් වෙලා ඉපදිලා බෙල්ල ැපිල යන්ඩ ඇද කළ කෙනකුට හිතන්න පුළුවන්. ඒ සද්ධාව නැති අය පිවත්නේ මොකද දැන් අපි මට මේල විස්ත්‍රර කරන්න වෙලාවන මේ කල්පේ ගැන ඇතිව වෙනක කියලදීලාතියනවා. කල්පය කියන්නේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගාන. එතකොට ඒ කල්පත් ගෙවි ලගිහිල්ල තියනවට කොච්චරද ැ උන්ාන්සේගේ ඇහ ස්වාමනිි කල්ප කොච්චරම් මේනවට ගෙවි ලගියාද. එතවට බදුරජාණන්නා දේශනා කරේ ඉන්දියාවේ ගංගානංගන්ගේ ආරම්භේසිට අවසානයේ දක්වා යම් වැලිකැට ප්‍රමාණයක් තියෙනවද ඒ වැලිකට කෙනෙකට ගනන් කරලා ඉවර කරන්න පුළුවන් කිව්වා හැබැයි මෙතක් ගෙවිලගිය කල්ප ගනන් කරන්න බැගකවා. එතට මේයි. දුලක තියන වැලිගේ ප්‍රමාණයද තියෙන ගංගානන් ගන්ගේ බලන්න මාවැලිගන්ගේද හතපු දෙසිය ඇදදිගයි මොනත් තරම් වැලිකන්දරාවත් යෙනද අපිට ගණන් කල්ිවර කරන්න පුළුවන්ද ඒනම් අපි කොච්චර වාරගානක් මේ සංසාරය ඉපදිලා ඇත්ද ඒ කල්ප ගාන එක කල්පෙට එක ලේ පයින්ටුවක් ගියාන ගත්තඒ අතර මාසාගරේ ජලකඳ පුරුවණවාගේ එක සාමාන්‍ය දෙයක් එතකොට පින්වන්නේ අපිත් ඒ වගේ සත්තු වෙලා ඉපදිලා මැරිල්ලා තියෙනවා එහෙමඉල්පනා කරලතම අපි සත්්‍ය ගාතනය නතර කරන්න ඕන. බදුරජාණන් වහන්ස දේශනා කරන්නේ මේ හැම කෙනෙක්ම දඩුවමට බයයි සබ්බේ තසන්ති දන්්ඩස්ස සබ්බේසන් ජීවිතම්පියන් හැම කෙනෙක්ම ජීවිතයට ආසයි ඔය හැම සතෙක්ම ජීවිතයට ආසයි මදුරුවවුනත් ආසයි හද අපේ ඇය ඩංගු මදරුව ඉන්නවා කියලා ගහලදා නවා එන ඒ ඒගොල්ල තාසයි ද අපි මදුරුව වෙලා ඉපදිලාතිීනවා එතකොට සහරකාල සහරන ල මේි මදරුවක් ලවපද පුුවන් කියක මච ලකු සර තින ම මදුරුවෙක් වෙයිද. මදුරුවෙක් වෙවා. එක ඒක බවල එක සමරලාට අපි අල්ි වෙලා ඉපදිලාදන. අලි සමරලාට අපි තල්මසුන් වෙලාපදිනවා. ඒඒ මහා විශාල සරීරත් අපිට ලැබෙනවා සමරලාට කූඹියෙක් වෙලා පෑගිලා මැරලාන. මේ සංසාර ඒ වගේ එකක් ම එතනන්න පනංගත්ේ සංසාර යන විදිේ හිතන් නැති දේවල් වෙන්නේ එතකොට පින්වත්න්නේ මේ අපිම තමයි සංසාරයේ කැරගි කරකි සත්ව ලෝකොල උපදන්නේ ඔය කාරණාව අපේ පින්වත් අයි පිළිගන්නවන අන්න සත්ව ඝාතනය නතරගන්න ොකද යායට තේරෙනවා මම් මේ මරන්නේ සංසාරදි මට හම්බේච්ච මගේම අම්ම කෙනෙක් වෙඳ පුළුවන් මගේම තාත්ක් කෙනෙක් ඉඳ පුළුවන් මගේම නංගි කෙනෙක් මගේ මල්ලි කෙනෙක් මගේම අයියාක්ක මගේම ස්වාමි පුරුසිය මගේම භාර්යාව මගේම හිතවතෙක් මේ මරන් එතකට එයා මරණය සම්පූර්ණ නතර කරලගන්න. සත්්‍ය ගාතනය සත්ත හිංසාාව සම්පූර්ණ නතර කරන්න. එහෙරං මේ ධර්මදේශනා සරණය කරන ඔබ කල්පනා කරන්න ඕන තමන් අතින් සත්්‍ය ඝාතනයේ සිදුවෙනවනම්. ඒක මස් පිණිස වෙඩම ඔන්නේ. ඕනම ආකාරය සත්්‍ය ඝාතනය මදුරුවක් වේවා සර්පයක් වේවා ඒ කුමන ආකාරය කෘමි සතෙක් වේවා මොන විදියේ හෝේවා සත් ාතන වෙන වන. ඒ නතර කරඩ අන්න ඔබ වීරිය කරනවා මෙතෙක් අපි අතින් කෙරෙන වැරද්දක් නතර කරන්න. ඊලාන්න බලන්න ඕන හොරකම දැන් සමහරයිවා සමාර ගම් ප්‍රදේශල සමාරලාට ැ ලුකු පන්සල් වතු තියනෙනවා දැන් අපි ගත්තොත්ම රජමහාවියාරල ඇතට තියන්නේ සමමාලාට ඒක හෙමීට ඇල්ල පොල්ග ඩියහුලගෙන යන ඒක තින පොල්ලතු හුලගෙන නමේ උපාසකම් බලම දායක මතුරු හාමුතුරුවට කියන්නේ මන්දන්න කොයි ප්‍රදේශල කරනවාද කියෙල වගේ දේවල් කරන බව අපට වාර්තා වෙනවා. එතකොට මෙ හිතන්න මේක මේ පවක් කිය මෙකල හිතන්න මේක හොරකමක් කියල ොරකම විස්තර වෙන්නේ නොදුන්දේ ගැනීම තැන් දීපු නැතියගන්නේ ගන්නේ හමුදුරන්ගේෙන් අන්නෙත්න කාගින්වත්තහන්න අරන් යන සමල්ලාට බුද්ධ පූජාව පන්සලේ පූජා කරල යන ගම පොල්ලත් ඇදගෙනනවා ගෙදරග දැවිල ප්‍රෝට නත්ත කඩාගෙනන ඊළඟට කාර්යාලේ ලිපි ම දේව අරගෙන ච ප්‍රශනය න ්ි් කො පාල ගෙන ටි එකක සග. ඊළඟට අපිගේක කණජ තෙල් ඒ වැඩ කරන්න ස්ථානයකින් නොන ඒක හෙමී ි අරතල් ටිකටික අරගෙනනවා. සමාරය අ යන බටන් මහා පරිමාාන විට තෙල් ටික හොරකන් කරන. ඒ හා පරිමාණයවත් යන. ඒය විදේ හරක ඊලකට දැන් අපිගේක. රටේ සංවර්ධනයට පරක්කදට ලක්ෂ දහයක් පාසුනම ලක්ෂ පහකින් පාරාදලිවෙරලා මාහස දෙකෙන් කැඩෙන්ට හදලිරලා ලක්ෂ පහක් ගහා ගන්නවා. මහා පරිවාන හොරක. එතකට මේ වගේ ඇත්වසෙන්ම කියරනම් හොරකමට පුරදු වෙච්ච පිරික්න ට ඉන්න. ලෝකෙම ඉන්න. දැ මෙහෙ ඉන්න මේ චටි චටි හොරු දැ අප අපේ රටවල් වල වගේ ඉන්න පොඩි හොරු ඉන්නේ. සාමානෙන් ඔය පටිහිරටල්ල ඉන්නවාෙන හ දැනත හර ඒ කරන්න කොපියුටර්රල රියට ඒ කොම්පියුටරේ පරිගණකේ හරහා ගිහිල්ල බැංකුවල හරියටම ඒව ඇරලා එක පාරටම මේ කවර අල්ලගෙන ඉන්නවා ගලා ගැන්න සේපපුුවට ගිල්ල. එක පාරට වැටිනවලු සල්ලි ඩොලර් විශහල ප්‍රමාණ ඒගේ මහ දෙවන්ත හොරගන්නරන්නවා නවත්තන්න ඔඹැහැල්ලු ඔ මහා ඇමරිකා ල් විසාාල බැංකුවේම අනි වාරය මමා සහයකට සැරක් එක වගේ හොරගන් කරන්නවා. හැබැයිඉතින් මේ අයි දන්න මේ වැ විපාග. ඔඩි ොමක් වේවා ලොකු හොගමක් වේවා අනිවාරයම ඒවෑ විපාගමවිින්දෙනවා සමමාරලාට ඊළඟ බෞවල කෙලින්ම නිරේයට යනවා සමාරලාට තිරිසන් ලෝකෝල ඔය මී හරක් වෙලා හරක් වෙලා ගෙවන්ඩ. කල්ප ගනන් අදිිනවා බරාධදිනයිඉතින්. මටඔේ දැක්කම හිතන ඉතින්යි ප පාරයනකොටවෙල්වල මීහරක් වෙලා ඉන්නවා දැක්කම තනවා ඉති සමයට හොරකන් කල්ල ඒතින් දැන් අදිනෝ බරාදිනෝ හරක් වෙලා අදිනවා. මේ දශනා කරන මටත් අදාලයි මේක පින්න්නත්නය ඔබටත් අදාලායි ඔබ සෑම කෙනට මදාලයි මේක මේකමිකන් කාටවත් වෙන් වෙලා කතා කරන්න බෑ අපි අපිට ඒක අදාලනෑ ඔබට විතරයි කියලා අපි හමෝට මදාලයි මේක එට හොරකමින් ඔන්න යේදියට කල්පනා කල වෙෙන් වෙන්ඩෝන මේ රට දියුණු කරන්නඩ බැරි ප්‍රධානම හේතුවක් තමයි නියම විදියට මුදල් යුදවන්න නැතියක ඒ පාරක් හදන්ඩ ඒටක රජයෙන් වෙන් කරාන්න ඒ හරියට ෙරලනේ ආඒ වගේ මදැවන්ත හොරකනු සිද්ුවනවා ඒනම් ඒ වගේ අපි හොඳට කල්පනා කලයකෙන් මිදෙන්න්ඩුව. ඉලට වැරදිකාම සේවනය. වැරදිකාම සේවනය මුළු රුලෝකයම තියන එක. තොර සහරල්ලාට මේ විශේෂම අපේ රටේත් මේක ඉතා දැවැන්තලෙස තියනවා. තොර සමාර දෙමවපියු මේ මේ බ්‍යත්තර යුමු වෙලායිඉන්නවා තමන්ගේ ස්වාමයා විදේශගත වුණට පස්සේ භාරයා විදේශගතු වනාට පසේ මෙන්න මේ කොල් එකක විදි හැසිරීමම් රටා ඇති කරගෙන වැරසි විදිියයටට ජීවත්ෙනවා අන්නේඉතා භයනක එක බො සහල්ලාට ඊළඟ බව නිරයටයනවා අනිවාරය නැත්තන් අනිවර බල්ලෙක් බලෙක් වෙලාහර උපදිනවා දුක්විදිින්දය මෙවා මේගොල්ල දන්නේ තාවකාලික සැපයක් තාවකාලික විදියට හොඳයි හැබැයි පසු කාලීනව නිරේ දුක්විදල ප්‍රබල දුක්විදින්ට දැන් ම පෙන්නුවන ඉසල්ල පෙන්වු අචර සීලවන්ත ගුණුවන්ත උපාසිකා මෑනියන් වගේ ඇයටත් වෙන යුරණ හෙනම් මේ වගේ දරුණු අපරාධ කරණට කවරගතාද. ඊළඟට බොරුකීම කේලාකිීමම පරුසුව වචන හිස්ව වචන දැඩිලෝබය ව්‍යාපාදේ මිත්‍ය දුෂ්ටිය වැනි මේ වගේ අකුසල කරම. ඊළන්ට මද්‍රවේ මත් පැන් පානය කිරීම. මෙන්න මේවට අහුවෙලා ඉන්නවනම් අපි මකක්ද වීරිය කරන්නඕන මේ වැන් වෙං වෙන්ඩ කියලා වීරිය කරන්නුව.ීර කරනෙන නතර කරන්න ඕන තර කරන්න වීරිය කරන්නුවන. ක්‍රමක් ක්‍රමින් සමාහරගෙනකුට පුරුදට මදරුවන්ට ගැහින්ඩ පුළුවන් සමහර ඇත්තවසම හිතල ගහනවා නම්න් ධර්ම දේශනාවක් අහාන්නගමනුත් ගහන පන්සල ස්රහති ජාන. හට ස්වාමිනාාන්සෙටේ කතා කරකිරන්නගම නැමිල ගහනෝ. මහන් තට දකින දේවල්ම කියන්නේ. එයාට තේරෙන්න්න තමන්ගේ මදුරුව මැරුවද කියලලා මර නොවති. එහෙනම් මේ වගන අපි අවධානය කමුගල්ල ක්‍රමක්කමින් ක්‍රමක්කමින් තමන්ගේ අඩුපාඩුකං එකරයින් හදන්න බෑ ටික ටික ටි වඩා ප්‍රමාද නොවී. ඉක්වන් වී කළ කරගත යුතුයි ඇයිඒ ඉක්මන් වී කරගත යුතු කියන්නේ බැරිවෙලා මැරුණොත් මේක හදාගණ්ඩ කලින් අති භයානක තත්යන්ොලට යඩීඩ තියෙනවා. ඊළඟ එක තම ඉපින්වති තමන් විසින් මෙතෙක් ආරම්භ නොකරන ලද අකුසල් ආරම්භ කරන්න හොඳනේ තමන් අතින් වෙච්ච ැති වැරදි දැ ඔය දස අකුසල් එකකොලා හා අතරම තියෙන්ඩ පුළුවන් මෙතෙක් තමන් අතින් වෙලා නැති වැරදි එහම් තමන් උත්සා කරන්න ඕන මගේ අතින් මේ වැරදි වෙලානෑ මං ජීවිතයට මේවා පටන්ගන්න. තැ කෙනෙ හිටන්න පුල මනම් පොඩිකාලඳදල සත්තු මරන්නන්නේ මේ මංආයි සත්තු මරීම කොහොටවත් කරන්න. මම හොරගරන්නම හොරගකිරීමම කොහමටවත් කරන්නන්නේ හිංඟාකාන්්ඩ සිද ව ුණත් මනං හොටගග ඒම ඉන්නවා. මේ රට ඉන්න ඒගේ පින්වත්තා ඉන්නවා. අපිනම් පාර වෙටිල ඉංාකාෑවත් ය වැඩපොකින්ත් තබ සතබහ අපි ගේනෑගෙදර. අපේ ළමයින්ට කණ්ඩ දෙන්න ඒමගෙනනල්ල. ඒම කියන තාත්තල ඉන්නවා. ඒම කියන අම්මල ඉන්නවා. ඒවාගේ බවටතමි පත්තෙන්ට. ඊලාට වැරදිකාම සේවන අපි වැඩදිකාම සේවනට අහුවෙලා ි ඒ ආරම්භ කරන්න ෙත්න ඒ කරන්න ෙත්න. ටි බොරු කියන්න අපි කියේලා කියන අප පරුස වචන කියන්නේ අපේගේෙල්ල අපි නරකවචන කියන්නේ අපි ඉස්වාචන කියන්නේ අපි ඔ වැඩට නති දේවල් කතා කරන්න ඇ රටේ තින භානක ප්‍රශ්ය මේ වැඩකර නැති දවල්තාකර කරන්න ම පහුගේ දවසක දැක්කමේ රේල් පාරක්හදහදින්නමේ. දුරේ ස්ථානයක් ලඟ දෙන්නෙක් වැද අට දෙනෙක් බලාගෙන කතාව. එකරයි මේ රටේ තත්ත්වය මේරටේ තත්වේ එක එනිසා දියුණු කරන්න බැරි ඒකයි. එනිස අපිනම් හිස්වචන කියන්නේ. ඊළඟට අපි ඩිලෝබය ඇතිකරගන්න ව්‍යාපාදය ඇති කරගන්නඒ ්‍යාප දෙෙන තරහ ඇති කරගන්න මිත්‍යා දුෂ්ටික වෙන්නන්නේ වගේ මද්‍රෝය මත් පැන් කරන්න කියලා ආයි ආරම්භ කරගන්න කවදාවත් කියල කල්පනා කරන්න. ඒවගේ මර පංචානන්තර්ය පාප කරමනං අපි කවදාවත් කරන්නේ මව මැරීම පියා මැරීම රහතුන් ැරීම බුදුන්ගේයන්ගේ ේ සෙලවීම සංගභේදී අපිනම් කරන්නේ කිය කල්පනා කරන්නුවන්. එවිදිට වීරිය ගඩුව. ඊළඟ දෙක තමයි පින්වත් මෙතෙක් කරගෙන න පින්කන් තියෙනවාන අන්නේ පින්කන් දිගට කරගෙන න්නන දැ සහර පින්නත්ත ඉවා කරන දේ තමයි දන් දෙනවා නක කෙනෙකුට ඉස්සල්ල හිතෙන්ඩ පුුවන් ම මුලිීම විග්‍රහරගෙනනකොට කියයාගෙනව පන්සලට යනවා නිතරම බුදුන් වදින්යනවා දාන දෙනවාසාංගික ධාන දෙනව අස්ට පරිස්කාර පූජාකන්නවා කටන පින්කම් පවත්නවා වන්දාව යනවා දම්ද වන්දනාවවිත් ්‍යනවා කියක මංගේ විස්තරද ැෙකු ඒ හගෙන න හිතැ පුල ඒන ඒස්වාමන්ස ඒ කරන්න්න හොඳ ැ ේවද තියන කිය. නැන ඒව ර්ඩෝනේ. ඒ සියල්ල කළ යුතුයි. එතොටේ ම එතන් අදස්කරේ ත් න විතර කරැ දිිලයි නැතු ඉස්රහ කියන එක. න්ද මෙෙක් ඔබේ පින්කම් කරගෙන යනවනම් ඒ දන් දෙනවනම් ඒ වන්දනාමාන කරනවන ඒ දිගර කරඩඕන. ඊට අමතරව මෙතෙක් ආරම්භ කරගණඩ බැරිවෙච්ච දවල් තියෙනවනම් ඒ පටන්ගන්නඩන මනාදේ බාරග්ඩ ආරම්භ කරණඩ ැරිවෙච්ච ේවල් ඒ තමයි සමහර කෙනෙක් තාම සිිල්ගන්න නැතිවෙන්න්න පුළුව මේ රට ඉන්න බහතරයක් දෙනෙක් ඒයයි බලාගෙන ඉන්න අවධරරි දවස මේ හතරහන්දිටි පනණ නැවෙනක සිල්ගන්ඩද ඔ සමහර මේ රට ඒමයි එනිසා එහෙමයින් නැතුව දැන් දැන්ම ිල් සමාදාදන් වන්නට පටන්ගන්න ඕන. අනතක සිල් සමාදන්වීම පන්සල ටැවිල් අට සිල් සමාදංවීමම විතරක් නෙවෙයි. ගෙදර පංච සීලේ ආරක්ෂා කර ගැනීම සිල් සමාධන්වීමක්. ඒ පංච සීලයේ අට සිල් සමාධන් වන්න පෝයදසක අපි කරනවා එනන් සීලයත් අපි කරගන්න ඕන. ඊළඟට පින්වන්නේ අපිට ආරම්භ කල තු තුන්ම පින්කමත්තමයි වැඩිම පික් සිද්ධ වන ඒ එකට අපි ෙන භාවනා කිරීම කියලා. තො මේ රටේ හොඟක් අයට සත පහක්වත් විය දන්න නකට ඇඟ මහන්සිකරගන්න නැතුව. ගතහැකි උදාාර තර පිනක් නමයි භාවනා කිරීම. මෛත්‍රී වඩනවනන් සුළු මොහතක් වරහතන් වහන්සේලා සිය නමකර දෙනදානේ රොඩා පින් සිද්දේෙනවා ද මං මේ දේශනාව මේ කාරණාව මේ මාධ්‍යවලනුත් ඒ ප්‍රදේශලත් නිතර දේශනා කරනවා. එට සමහරයි තාමය ගණන්ගන්න වත්නේ නිකාම කාලය ගෙවගෙන වෙන්නවා. තො මෛත්‍රී භාාවනාව සුළු මහතක් වඩනවන රහතන් වහසලා සය නමකර දෙනදාානේ ොඩා පින් සිද්දේනවා පසේ බුදුරජාණන් වහන්සලා සයනකර නාන ොඩ පින් සිද්වේෙන තුර බදුරාන්හන්සේටමතින දාන ටුටා පින් සිද්දෙනවා මෛත්‍රී භාාවනාව සුළුම හොතක් වඩ ඕන. එහෙමනම් පින්වත්න ඔබ අතින් මෙතෙක් වෙලානති පින්කාතියනවන කරන්න ැරිවෙච්ච පින්කාන්තියනොන ආන්නේෙ කුසල් ආරම්භ කරඩඕන. ඒට වීරිය කරන්න ඕන. මෙතෙක් කරගෙන යන පින්කාන් දිගින්දිකටම කරගෙනයන්න ඕන ඒවගේම ආරම්භ කර බරිවෙච්ච කුසල් ආරම්භ කර්ඩ ඕන. අන්න එහෙම වුණොත් තට දැමපි ්‍යානයකටගේ පත්වනවාන. ඒ කොච්චර පිනත් ශාල කුසලයක් ඒම් අපිහෙම කටයුතු කරත් ඔන්න අපි ඒ නියම සම්මා වායාමේ තුළ ගමන් කරනවා. එස මේ කාලවේලාට අනුව ගැපෙන විදියට තමයි ම මේ පින්වතුන්ට මේ කරුණු කිය නේ තව හ ගක් විස්ත කරනකු දැ බලන්න බුදුරජාණන් වහන්සේගේ ආර්ය දේශනාකට වදාල ආර්ය්‍යස්ථායක මාර්ග එක අංගයක් විස්තර කරන්න අපට කොච්චර පුලුවන්ද. තව කොච්චර කියල දෙන්න තිෙනවද. එසා. මේ පින්වත් පිරිස මේ කාරණා හොඳට සිහිය තබාගෙන මේ මැදිරයට පැිණ ඔඋබ පින්නස් ඉල්ුදනාත් නිවසේ ඉඳල මේ ධර්ම දේශනාවට සවන්දුන් නොබසිල දෙෙනත්. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල උතුම් ආර්ය්‍යෂස්ටායන්ක මාර්ග සම්මා වායාමයට අනුව කටයුතු කරලා මේ සංසාරදුකින් අතමිදීම සඳහා. ඒ චතුරාර්ය සතය ධර්මය අවබෝධ කරගැනීම සඳහා අධිෂ්ඨාන කරගන්න. ඔබ සෑම දෙෙනටම තෙරුවන් සර. යි සද්ධාන් පින්වත්නේ අද උතුම් ධර්මදානමේ මහා පින්කමක් සිදු කරගන්නට එදුනේ මේ ධර්මදානමේ මහා පින්කමේ දායකත්වය දරන්නට එදුනේ අපේ ධනපාලි වික්‍රමසිංහ මහත්මිය මේ උපාසිකා මෑණියන් පරලෝ සපත් දැන අබේදීර මහත්මාර් සහ සීවලි අබේදීර පුතනුවන්ට සහ මියගිය සිල්ම ඥාතීන්ට පම් පිණිසයි. ඒවගේම එක සිහත රිස්පා ඒ නිවසේ හඳපාන පිළිමතලාවේ සිට පරලෝ සැපත් රසේ කර තමට පැ ීම ද දරුවන් සුත් ම දායකත්තේ දරනවා යගගේ මහ දමරජ ද ශෂ දි අතුරක මියගේ දුමින් රංගන්න වීසේක පුතුුවන්ට පිේ තාව හාක් ගෙනවා ඒවගේ මීට වසර දායකර පෙර භව ප්‍රාප්තු ඊ ජයසේන මහත්මාට පින් පිින්සේ දදු දරුවන් මේ පිින්කමට දායකත්තේ දරනවා එවගේ වසර තුනකට පෙර පරලෝ සැපත් T.මි සප්හම හත්මට පිින් පිින්ස ඒ දදු දරුවන්ම හිදායකත්තේ දරනවා. ඒවගේ මේ අරමුණනක් ැටියට තියෙනවා දැට ජීවත්ත සිට අසු පසන වයේ පසුවන අපේ ධනපාලි වික්‍රම සිංහ පාසිකා මෑනියන්ට සහ. ඒ මහත්මියගේඒ පාසිකාගේ ආදරනය සොහහිුරිය වන දැනට අනුව එක්වනි වියයේ පසුවන සුජාතා වික්‍රමසිංහ සොහිුරියයට නිරෝගී සු හා දීව යිසු ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තුන අතර. රට එක්සේ සත්ල ජනතිිපතුන්ට හාරක්ෂක ලේකම්තුමාට රණවිරුවට සිිරජීවනි ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වනවා. ඒනිසා මේ අවස්ථාවේදී. පෙන්වා ීලද නම පොරොත් වන දන පාල ි්‍රරම සිංහ පාසිිකා ෑය න්න තු සිරද මින්ම්ම මේ පර ලෝග ෙල්ලන්න. සියලු ඥාතීන්ට මේපින් අප අනෝදන්කර මන මෝදන්ම් වෙත්වා ඒයගේ බහෝගමී ජීවිත සපවත්ෙත්වා ෙළවර අමාමහනිවලින් සැනසිත්වාගේ සාධි කෙල පින් දෙන්න. ඒ ම ව අනෝද වෙත්වා දවියන්ගේ දිවේසරු වඩාවර්දන රග වන්ගේ ආශුරවාද ක්වන බල් ඒවගේ තුනරුුවන්ගේ යනන් ශරවාදය ැනට. මේ අදවස මේ පින් කමේ දායකත්වය දරන දැනපාලි වික්‍රමසිං උපාසිකා මෑනියන්ටත්, ඒගේ අනුව එක්වනි වයේ පසුවන සුජාතා වික්‍රමසිංහ ඒ තමන්ගේ සොහොඉය ඇතුළු කොට ඇති මේ සහභාගලයින්න සියලු දෙනාටම නිදුක් න රෝගී භාවේ චරජීවනය සත සාන්ති හපත මුඋදාවෙන් අතරම, රට එක්සේසත් කළ ජනධපතුමාන්ට හා ආරක්ෂකලේකම්තුමටහා රණවිරුවන්ටත් චරජීවනයීම සැලසේවා. ැමදනටම ක් සාන්තයක් උදාකර දෙෙත්වා අදිියෝධ අමානිවලින් සැනසෙත්වාගල සසාධ කියකිල පබින් දෙන්න. අවසසානශය මේ සිද්ධකරගත්තා උදා රුසස්පු්‍ය සම්භාර ධර්මයන්ගේ බලයෙන්. අප සිිලු දෙනනාගේ මලෝ ජීවිතය හපත්තේවා පරලෝ ජීවිත සුගතියමේ මියේවා බුදු පසේබුදු මහරාතන් වහන්සේලාන ව සනසී පෙමිණොටුමකු වදාල සහන් සුන්දර පරමරමණ ඇතිවතුම් අමාහ නිර්වාණ ධර්මිය මේ ජීවිතවලදීම. ෞතුම බද් සන තුළදීම ක්ෂාත් කරගැනීමටම හේතුවාසනාවී වාගල සාධකල ප්‍රාර්තුනා කරන්න. ආකා සට්ඨාච බුම්මට්හාා දේවානාගා මහිද්දිිකා, පුණ්ඥන්තං අනුමෝ දිත්වාචිරන් රක්කන්තුලෝක සාසනං ආකා සට්ටාච බුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා, පුුණ්ඥන්තං අනුමෝ දිත්වාචිරන්රක්කන්තු දේශනං. ආකාසට්හාාච බුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා. න්තක් අනුවෝ දි ත්වාජිරන් රකන්තු තන් සදා ධර්මශ්‍රවනා නිසන්සයෙන් සෑම දෙනාටම අමාමානිවන් සම්පස්සලසේ.